ලෝකෙ බොහෝ රටවල්වල මේ ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා වූ නීති රීති පනවලා තියෙනවා. අපි දන්නවා ඒවා ඇමරිකාවේ හැම ඇමරිකාව වගේ රටක් ගත්තොත් ඉතාම බරපතල නීති තියෙනවා ඒවා එවැනි රටවල්වල. ඉතින් ලංකාව ගත්තොත් ලංකාව අපි ඇත්ත වශයෙන්ම ත්‍රස්ත මර්ධන නීති තිබිය යුතු රටක්. මොකද අපි මේ රට අවුරුදු 75ක් තිස්සේ නිදහසෙන් පස්සේ අපිට ඉදිරියට යන්න බැරි වෙනු එක ප්‍රධානම හේතුවක් වුණේ ත්‍රස්තවාදය. ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයට දෙවරක් මුහුණ දීලා තුන්වෙනි වතාවෙත් මුහුණ දෙන්න ගිහිල්ලා ඔන්න මෙන්න බේරිච්ච රටක් අපි. ඒ වගේම LTT ත්‍රස්තවාදයට අවුරුදු 30ක් තිස්සේ මුහුණ දීලා මේ රට ඉතාම පසුපසට ඇදගෙන ගිය 30 වසරක යුද්ධයකින් බේරිච්ච රටක් අපි. ඒ වගේම අපි දන්නවා මුස්ලිම් අන්තවාදය තුළ පාස්කු ප්‍රහාරය තුළ යම් කිසි බැටකෑමකටත් ලක්වෙච්ච රටක්. ඉතින් මේ මෙවැනි ත්‍රස්තවාදය තුළින් බැටකාලා දියුණු වෙන්න තිවිච්ච අවස්ථා මගහැරගත්ත රටක් හැටියට අපේ රටේ ත්‍රස්ත විරෝධී නීති තිබීම අවශ්‍යයි. හැබැයි ලෝකෙ කිසිම රටක ත්‍රස්තවාදයට විරුද්ධ නීති පනවද්දී ඒ නීති තුළින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කිරීමට උත්සාහ දරන්නේ නැහැ. එය ත්‍රස්තවාදය කෙරෙහි විශේෂිත වූ තත්ත්වයක් නීතියක් විය යුතුයි. අපි අපේ පක්ෂයක් හැටියට අපි ඉන්න මතය ත්‍රස්ත විරෝධී පනතක අඩංගු කාරණා ත්‍රස්තවාදයේ මැඩලීම සඳහා මිසක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මැඩලීම සඳහා නොවිය යුතුයි කියන මතය අපි පක්ෂයක් හැටියට ඉතා දැඩිව ඉන්නවා. එතකොට මං හිතන්නේ මේ 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 අපිට මේ පනතේ තියෙන එක ප්‍රධාන දෙයක් මං දැක්ක විවේචනයට බඳුන් වෙලා තියෙන දෙයක් තමයි ත්‍රස්තවාදය අර්ථ නිරූපණය කිරීම. ඉතින් මං හිතන්නේ අන්න එතෙන්ට අපි ගියොත් ත්‍රස්තවාදී ක්‍රියාවක් කියන්නේ මොකද්ද කියන එක හරියට අර්ථ නිරූපණය කරගත්තොත් මං හිතන්නේ ওই ප්‍රශ්නේ බොහෝ දුරට විසඳ ගන්න පුළුවන් වෙයි. ඒක නිසා අපි කියන්නේ මේ ලංකාවට ත්‍රස්ත විරෝධී නීතියක් අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. නමුත් ලංකාවේ ත්‍රස්ත විරෝධී නීතියක් ගේනවා නම් ඒ නීතිය මත සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් යටපත් නොවිය යුතුයි කියන දැඩි ස්ථාවරයකත් අපි ඉන්නවා පක්ෂයක් හැටියට.